අයිබෝන් ඔබට සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපේ මේ වෙලාවේ පුරුදු හමු වීම අයිබෝන් සුබ දවසක් සමග දවසේ පත්තරවල තොරතුරු ඔබට කියන්න හදන්නේ අලුත් අවුරුද්දක් උදා වෙලා ජනවාරි මාසේ 9 වෙනිදා අලුත් සෙනසුරාදාව වෙනදාට වඩා තරමක් ඔබ විවේකයෙන් සිටින දවසක තොරතුරු දැනගෙන කියාගෙන සිටීම බොහොම එයක් තොරතුරු දැනගත් එක ඔබේ හිතට සුවය දෙනන කාරණාවක් නොවන්නත් පුළුවන් ඇතැම් විට වන්නටත් පුළුවන් හැබැයි ඊටම කාර්යක්ෂම ජීවිතයකට තොරතුරු වලින් යාවත් කාලෙන් වීම අවශ්‍යතාවක් පවතින නිසා තමයි මේ තොරතුරු අපි ඔබට කියන්නේ විශේෂයෙන්ම පහුගිය දවස්වල ETI තැම්පත් කරුවන්ගේ දුක් දෝමනසයන් අඳුනාවන් ඔවුන්ගේ පරිදරීම් අසන්න ලැබුණ ඔවුන්ගේ පීඩාව ජනමාධ්‍ය මගින් ඊටම මැනවින් ප්‍රකට කරා කොහොමුණත් පළවෙනි වතාවට අධ්‍යක්ෂවරු අත්අඩංගුවට අරගෙන අපමත බුදාහැරියා දෙවෙනි වතාවටත් අත්අඩංගුවට ගන්නට කියා නීතිපතිවරයා කළ නියෝගය ඊයේ පොලිසිය සිදු කරන ලැබුවා. ඒ අනුව තමයි දිනමින් ඇතුළු පුවත්පත් බොහොමයක ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ. එය මෙය කිසියම් ආකාරයකට හිත සුවය දනවන කාරණාවක් සහ උන්ට යුක්ති ඉෂ්ඨ වේ අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකුට හිත හදා ගන්නට කාරණාවක් බවට පත් වෙයි. මේ ඇරමුම පමණයි අපි බලමු නඩු කටයුතු කොහොමද සිදුවන්නේ කියන කාරණාව දිනමින් වාර්තා කරන්න එකේ තොරතුර ETI අධ්‍යක්ෂවරු 4 දෙනා යලි අත්අඩංගුවට කෝටි 680ක් වංචා කළයි චෝදනා කෝටි 1370ක තැන්පතු නීති විරෝධීව අරගෙන කියන කාරණාවත් එක්කම ETI සමාගමේ අනාවරණය නොකරන ලද ගිණුම් මොස්සේ රුපියල් කෝටි 680කට ආසන මුදලක් වංචා කිරීම සාවද්ද පරිහරණය ඇතුළු චෝදනා මත ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පසුරුවත් නැවතත් අත්අඩංගුවට බව තමයි දිනමින වාර්තා කරන්නේ. ඒකේ තොරතුරු අද දිවයින පුවත්පත කියන්නේ ETI අධ්‍යක්ෂකලා යලි අත්තරංගුවට යනුවෙන් ඡායරූපයක් සහිතව ඒ වාර්තා කරන්නේ. ඔහු සිඳුනාගේ ඡායරූපෙහි විස්තර සටහනේ කියන්නේ තැම්පත් කරුවන් විසින් ETI සමාගමේ තැම්පත් කළ රුපියල් බිලියන මේ ප්‍රමාණය මම හිතන්නේ මීට වඩා මදක් වැඩි විය යුතුය. 6.7%කට අධික මුදලක් වංචා කිරීම සපරාදී සාවද පරිහරණය ඇතුළු චෝදනා යටතේම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිං ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුඩද ලිවේරා මහතා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කළ නියෝගය අනුව එම අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ සවස CID අත්අඩංගුවට පත් වුණා කියලා තමයි කියන්නේ. ඒකේ මුදල් වංචාව කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සභාව විසින් පැවැත්වූ පරීක්ෂණය ඒ වාර්තාව සලකා බැලූ නීතිපතිවරයා ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීම නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධකරණ නිලධාරිනී රජයේ අධිනීති නිචාරා ජයරත්න මෙනවේ දිවයිනට ප්‍රකාශ කළ තිබෙනවා. ස්වර්ණමහල් ජුවලරි ආයතනයේ තැන්පත් කළ රුපියල් බිලියන 7.02%කට ආසන මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 5 වෙනිදා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කළ එම සැකකරුවන් සිව් දෙනා රුපියල් 110,000ක බැගින් වූ ශරීර ඇප 8ක් මත මිලියනේ ඇප 8ක් මත මුදා හැරීමට කොටුව මහසත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 6 වෙනිදා නියෝග කළා. ඊට පස්සේ තමයි මේ යලි අත්අඩංගුවට පත්වීම සිදුවන්නේ. අද පුවත්පත් වාර්තා කරන විදිහට පුවත්පත් කීපයකම එක ඊයේ පස්වරුවේ අසන්න ලැබුණු තොරතුරු එලෙසින් වාර්තා කරන්නේ. ඊට පස්සේ මහර රැඳවියන් ගැන ඊයේ අසන්න ලැබුණේ අලුත්ම කාරණාවක්. මේට පෙර ආතුව රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව ඉදිකුවේ මේ මොවුන් 11 දෙනා මිය ගියේ ඇතු අභ්‍යන්තර ගැටුම් වලින් කියා වෙඩි ප්‍රහාරයන් සිදු වුණත් ඔවුන්ට වෙඩි වැදී මිය ගිය අය විදියට නෙමෙයි ඔවුන් සලකුණු ලැබුවේ. කොහොමනත් විශේෂඥ කමිටු වාර්තාව කියා සිටින්නේ මේට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. මොවුන් 11 දෙනා මිය ගියේ වෙඩි වැදීමෙන් කියා තමයි අධිකරණයට ඔවුන් වාර්තා කළ තිබෙනේ. දිවයින ප්‍රධාන සිරස්තලයේ සැකසෙන්නේ යනුව මහර රැඳවියන් 11ම මියගේ වෙඩි වැදිලා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වෙනවා. ආසාදිතයන් නොවන 3 දෙනාගේ සිරුරු භූම දහනය කරන්න ඊයේ අධිකරණය නියෝග කළා. මහර බන්ධනාගාරයේ ඇතු ගැටුම්කාරී තත්වයේදී මියගේ රැඳවියන් 11 දෙනාගේම මරණය සිදු වී ඇත්තේ බන්ධනාගාරය තුල සිදු වූ වෙඩි ප්‍රහාර වලින් වූ බරපතල තුවාල නිසා බවයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ඊයේ අනාවරණය වුණේ. ඥාතිහු මුත්‍රදේහ ගෙදර ගෙනියන්න බැරිය කියලා කියනවා. කොහොමනත් මේ විස්තරය ඇතුළු පිටුවට ඔබේ අවධානය. තවත් පුජ්‍යලයන් 122 දෙනෙකුට බරපතල සෙසු තුවාල සිදු කිරීම ඇතුවීම ගැටුම්කාරී තත්වයේදී බන්ධනාගාරයට සිදු ඇති හානිය රුපියල් කෝටි 6 මාරකට ආසන්න බව මේ වැඩේ පටන් ගත්තේ කවුද, කෙලවරුනේ මොනතරම් ඛේදනීය තත්වයකින්ද කියන කාරණාව ජනමාධ්‍යයට අවදීන් සිටිය ඔබ හොඳින් දන්නවා. අධිකරණ විසින් පත් කරන ලද පංචපුද්ගල විශේෂඥ මණ්ඩලය විසින් අධිකරණයට මින් පෙර දින 2කදී ඉදිරිපත් කර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව එකී ගැටුමේදී රැඳවියන් 8 දෙනෙකු මිය ගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම බව හෙළි වී තිබූ අතර ඊයේ ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව සෙසු රැඳවියන් 3 දෙනාගේද මරණ සිදු වී ඇත්තේ වෙඩි ප්‍රහාරවලින් වූ බරපතල තුවාල නිසා බව අනාවරණය වුණා. එකේ රැඳවියන් 3 දෙනා COVID-19 ආසාදිතයන් නොවන බව අනාවරණය වීම නිසා රජයේ වියදමේ ඔවුන්ගේ මළ සිරුරු සුදුසු ස්ථානයක භූමදානය කිරීමට පියවර ගන්නා ලෙස වත්තල මහේස්ත්‍රාත්
බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කරා මියගිය අයගේ ඥාතීන්ට ආගමික වත්පිළිවෙත් ඉටු කිරීමට ප්‍රස්තා ලබා දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එකී බොහොම දාන කටයුතු සිදු කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා අධිකරණ හමුවේ පෙනී සිටි ඥාතීන් ඒ කියන්නේ මියගිය අයගේ ඥාතීන් එකී දේහන් අවශ්‍ය දෑ ඔවුන්ගේ ඇහුවහම අධිකරණය විමසා සිටි අතර දේහන් සිය නිවාසවල රැගෙන යාමට අනවශ්‍ය බවත් රජයේ වියදමින් භූමි දානය කිරීම නියෝග ලබා දෙන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා කොහොම හරි මහේස්ත්‍රාත්වරයා මොවුන් කොවිඩ් ආසාදිතයන් නොවන බව වෛද්‍ය පරීක්ෂණ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවනුව තමයි භූමි දානය කරන්නට කිව්වේ නැත්නම් මේ පොට පටලවා ගැනීම සිදු කරන්න ඉඩ තිබුණා මහා රැඳවියන් 11 මේගේ වෙඩි වැදලා කියන තොරතුරත් එක තමයි මේ කාරණා අපිට අසන්න ලැබෙන්නේ ඊට පස්සේ ප්‍රධාන සිරස්තලට යොමු වෙන්නේ ලංකාදීප පුවත්පතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවකයෙකුට ආරක්ෂක අංශයේ සේවකයෙකුට දේශ මහාචාර්ය සම්පත් අමෘතුංග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාපතිවරයා කියන විදිහට කොරෝනා ආසාදිතයක වීමෙන් පස්සේ තමයි මේ තීරණේ පෙරදා වූ සිද්ධියෙන් පස්සේ ඊයේ වසා දැමීමට ගත් තීරණය මේ විදිහට වාර්තා කරන ලංකාදීපය විශ්වවිද්‍යාල කොමිසමත් වසා දමයි සේවකයෝ 35ක් නිවෙස්වල නිරෝධායනයට කොවිඩ් ආසාදිතයන් මෙතන කියන්නේ දෙදෙනෙක් කියලා හමුවීම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන් විසින් ඊයේ දින නියමයක් නැතුව සම්පූර්ණ වසා දැමුම් ලැබුවා කියලා තමයි ලංකාදීපය කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙසේ තාවකාලික වසා දැමුම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශය මේ විදිහට අපිට හමුවනවා. ඒ අතර වාරයේ ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කිව්වේ අපි ඔන්ලයින් ඔස්සේ රාජකාරී කරනකොට විශ්වවිද්‍යාල දරුවන්ට මුලින්ම මේ අධ්‍යාපනයට අන්තර්ජාලය භාවිත කරන්නට කියා දුන් ගැන්නු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා තමගේ කාර්ය මණ්ඩලයත් එක්ක නිවෙස්වල සිට නිවෙසේ සිට අන්තර්ජාලය ඔන්ලයින් ඔස්සේ වැඩ කරනවා. එක් රෝගියෙක් හමු වුණා කියලා තමයි කියන්නේ කොමනස් හඳුදා මෙය යථාවත් කරනවා කියා තමයි ඒ තොරතුරු කියසෙන් දින නියමයක් නැතුව වසා දැමුවා කියන තොරතුරත් එක්කම අපි ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියන්නේ සඳුදා යලි රාජකාරිය ආරම්භ කරන වග සඳුදායේ පැත්තෙන් හිතාගෙන ඉන්නවනම් ඉරද කියන්නේ මොකද්ද කියලා ඔබ පොඩ්ඩක් හොයලා බලලා එන්න කෝකටත් උද්ගත වූ තත්වයන් යාවත් කාලිනව නිසා කොරෝනා තත්ත්වයේ පිළිබඳව තොරතුරු අපිට ඒ අතර වාරි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ මේ විදිහට කොරෝනා 47304ට ඉහළ නැගී තිබෙනවා 40317ක 17 දිනේ සුවය ලබා තිබෙනවා වවුනියා බසා විදියේ කඩහිමියන් සේවකයන් 55කට කොරෝනා යන වෙනුත් මේ අතර වාරේ අපිට ලංකාදීප වාර්තාවන් වලින් කියා සිටිනවා විශේෂයෙන්ම ලංකාදීප තොරතුරු අතර වාරේ කියා සිටින්නේ කොරෝනා 47304 නගේ කියන තොරතුරත් එක්ක මෙම මාස කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 524 දෙනෙක් ඊයේ දිනේදී වාර්තා වුණා මෙම ආසාදිතයන් දියුලපිටිය පෑලියගොඩ හා බන්දනාගාර කොවිඩ් පොකුරු වලින් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියනවා මෙම නව ආසාදිතයන් පිරිසත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 47304 දක්වා ඊයේ පසුරුව වනට ඉහළ ගියා මේ අතරින් දියුලපිටිය පෑලියගොඩ හා බන්දනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රිත වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 43547යි මේ අතරින් ආසාදිතයන් 6492 දෙනෙක් රෝහලා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලැබමින් දැන්ටම සිටිනවා එමෙන්ම කොවිඩ් ආසාදිතයන් 656 දෙනෙක් ඊයේ වාර්තාවෙන 524යි 656 දෙනේ සුවය ලැබුවා මෙන්න මේ තොරතුරු තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා කරන්නේ මේ වනට වාර්තා වේදී කොවිඩ් මරණ සංඛ්‍යාව 222ක් යා ඊයේ පස්වරු වෙනට වාර්තා කරනවා අපි මේදී සාධනීය තත්ත්වය අවබෝධ කරගත යුත්තේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ට වඩා දෛනිකව රෝහල් වලින් ප්‍රතිකාර ලැබ සුවය ලබා පිටවන පිරිස වැඩි ඒ කිසියම් ආකාරයේ සාධනීය නැඹුරුවක් ලෝකයේ කොවිඩ් සංඛ්‍යාලේඛන එක ගත්තහම මරණ අනුපාතික අතින් ගත්තහම ලෝකයේ ඉහළින්ම සිටින රටක් ඒ ඉහළින්ම සිටින්නේ සුබවාදී දිශානතියෙන් මරණ අනුපාතික අඩුයි කොවිඩ් ආසාදිතේ වන්නන්ගේ සංඛ්‍යාව අඩුයි කොහොමුණත් අපේ තව දුරටත් සෞඛ්‍ය සම්පන්නව ජීවිතය අපේ දෛනික ජීවිතයේ නව ජීවිතයට අවතීර්ණ වීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම වලට උපරිමෙන් අනුගත වීම මේ தත්ත්වය එන්න එන්න ඍණාගයක් දක්වා රැගෙන යෑමේ හැකියාව තිබෙනවා ආසත්‍යයන් වැඩිවීමේ වේගය ඊට පස්සේ අපිට ඊයේ අසන්න ලැබුණු තවත් තොරතුරු තමයි පාර්ලිමේන්තු නියෝජිතයෙකුට කොවිඩ් වැළඳුණු පළමු අවස්ථාව වාර්තා කරන පුවත්පත් හැම එකක්ම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වැළඳුණු තොරතුරු හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යවනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ පතික් අත්‍යන්ත රෙදිහා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි
තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ කියනවා. ඒ අනුව හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එතුමන් ප්‍රතිකාර ලබනවා. මුහුණු පොතේ සටහනේ කියා සිටින්නේ ලෝකවාසී සැමට ඉක්මන් සුවය දයසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රාර්ථනා කරනවා. අපිත් එතුමන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කොවිඩ් වැළඳුණු පළමු ජනතා නියෝජිත විදියට පාර්ලිමේන්තු නියෝජිත විදියට ප්‍රතිකාර ලැබුමින් සුවෙන් පසු වෙන වගේ තමයි වාර්තා කරන්නේ. ඊට පස්සේ යුක්‍රේනයේ තොරතුරක් අහන්න ලැබෙන යුක්‍රේන සංචාරකයන් අර නියම ව්‍යාපෘතිය කර ලංකාවට එමින් සිටින මොහොතකයි මේ ආරංචිය අහන්න ලැබෙන්නේ. යුක්‍රේනයේ ලොක්ඩවුන් කොරෝනා ලක්ෂ 10ට නැගී මරණ 19588ක් කොවිඩ් 19 හේවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්‍රේනයේ තීරණය කළ තිබෙනවා. අපි බලමු අපේ සංචාරකයන් පැමිණීමේ නියම ව්‍යාපෘතියට කවර පියවරකට යොමු වන්නට සිදුවේද කියන කාරණා මේ තත්ත්වයන් එක්ක. ඊට පස්සේ අපි දිනමින මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට යාවෙන තොරතුරු එයත් ඊයේ හවස සටහන ලැබුණු කාරණාව පොලිසිය හොරෙන් වතුර අරන් කියලා කිව්වහම ඔබට දැනෙන හැඟීම කොහොමද? නමුත් අපි බලමු මේ තොරතුරු කියවලා හොමගම පොලිසිය අවුරුදු 10ක් හොරෙන් වතුර අරන් හොමගම පොලිස් ස්ථානයේ වසර 10ක් තිස්සේ නීති විරෝධී ලෙස නල ජලය ලබාගෙන ඇති බව අනාවරණය වෙනවා. මේ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයේ සිදු ඇති පාඩුව රුපියල් ලක්ෂ 15 බව මණ්ඩලයේ විශේෂ වැටලීමේ ඒකකයේ නිලධාරියෙක් දිනමිනට කියනවා. ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය විශේෂ වැටලීමේ ඒකකයේ පෙරේදා සවස කළ වැටලීමකින් මේ බව අනාවරණය වෙන්නේ. පොලිසියත් එක්කද දන්නේ නැහැ මේ වැටලීම කරේ. කොහොමුණත් මේකේ ලැබුණු තොරතුරක් අනුව එහි ගොස් කළ වැටලීමකදී හෝමගම පොලිසිය මෙසේ නීති විරෝධී අයුරින් ජල නලය සපයාගත් ජල මාර්ගයේ හසු වී තිබෙන අතර හොමගම් පොලිසියට තිබූ ජල සැපයුම් සම්බන්ධතා 4-3ක් විසන්ධි කර තිබූ බවත් එසේ විසන්ධි කරන ලද නල මාර්ගයක් ඔස්සේ ඔවුන් වංචනික ලෙස ජලය ලබාගෙන ඇති බවත් ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ විශේෂ වැටලීමේ ඒකකයේ කියනවා. හොමගම් පොලිසිය විසින් කාලයක් තිස්සේ කළ මේ ජල වංචාව නිසා ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයට සිදු වී ඇති පාඩුව රුපියල් ලක්ෂ 15කට වැඩි බව නිලධාරියා කියනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව තමයි මණ්ඩලය කියා සිටින්නේ. හොමගම් පොලිසිය වසර 11ක් පමණ ඉහතදී විසඳ කරන ලද ජල සම්බන්ධතාවයකින් ජල ලැබිය ඇති බව නොදැන සිටියයි ඉහළ නිලධාරියෙක් මෙහිදී කියා සිටිනවා. ඒ නොදැන කළ වැරැද්ද වෙලාව බලලා විවේකයේ විරාමයකටත් යන්නයි සූදානම් සිටි. අපි තව සුළු මොහොතකින් විරාමයකට යමු. මේ තොරතුරේ සමාප්තිය සටහන් කරන්නේ මේ විදියට. පොලිසිය ජල ටැංකියට විසන්ධි කළ මාර්ගකින් ජලය ගොස් ඇති බව කියා සිටි පොලිස් ප්‍රකාශකයා ඒ බව දැනගත්තේ ජල සම්පාදන ජලපවාහන මණ්ඩලයේ කළ විමර්ශනයකදී කියා සිටිනවා. කොහොමුණත් පරීක්ෂණවල සහාය ලබා දෙන්නට ඔවුන්ට සිදු වෙනවා. ඔවුන් නොදැන කළ වරද්දක් කියා තමයි අවසානයේ මේ වර්තාවන් කියා සිටින්නේ. ඊට පස්සේ අපි මුල් පිටුවේ ඡායාරූප සටහනට යොමුවන්නේ දිවංගත SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 122 ජන්මදින සැමරුම් උත්සවයේ ගාලුමෝදුර එතුමාගේ ප්‍රතිමාව පිළිරුව අභියස දී සිදු කරනවා. මෙහිදී පුෂ්පෝපහාර දැක්වුවන් අවස්ථා කිහිපයකදී ආපු අවස්ථාව ඡායාරූප කිහිපයකට යොමු කරලා එකට සම්පාදනය කරන දිනමින මුල් පිටුව නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහතානන්ගේ 122 ජන්මදින සැමරුම ගාලුමෝදුර පිටියේ මහතාගේ පිළිරුව අසල දෙයි සිදු කරන අවස්ථාවේ පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථා කිහිපයකදී සිදු වුණා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, සුනේත්‍රා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, සුමේත්‍රා බණ්ඩාරනායක මහත්මිය, ඒකම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ ප්‍රතිමා පුෂ්පෝපහාර දැක්වුවා. ඊට පස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතාත් පුෂ්පපහර දක්වනවා. මේ අවස්ථා 4-3 සිදු වුණු පුෂ්පපහර දැක්වීමත්. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තවම මමයි කියා ගාලු මෝදරදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපතිනිය කියනවා. ඒ අවස්ථාවට පස්සේ පුෂ්පපහර දක්වන්න ආපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාද ભેද නැහැ. ඒකට එක්ක ගමනක් යන බව චන්ද්‍රිකා මෙතිනේගේ කතාවල් නම් අපි දවසර 10ක් 15ක් තිස්සේ මේ විදියට අහමින් ඉන්නේ මමයි නායිකාව කියන කාරණාව. ඊට පස්සේ අපි ඔබේ අවධානය යලිත් යොමු කරන්නේ දිනමින තොරතුරකට. දිනමින සිරකරුවන්ගේ බඩුමල්ල මෙන්න ඔබට මතක ඇති නත්තල් දවස්වල සිරකරුවන්ට සුබ සාධනය තීව්‍ර කරමින් රුපියල් 2000ක් බඳින්න කියලා නිවෙස්සියන්ට කිව්වා. ඒකිනුත් ගසා කන්නට ඉන්න පෞකාරයන් පාලනාධිකාරියේ හිඳිනා කොට සිරකරුවන් කැරළ නොගසයිද කියන ප්‍රශ්නයයි මතුවෙන්නේ. ඔවුන්ගේ කැරළ ගැසීම සාධාරණීකරණය කරනවා නෙමෙයි. මෙන්න බලන්න තොරතුරු සිරකරුවන්ගේ බඩු මල්ලෙනුත් පිල්ලි ගහලා ඥාතීන්ගෙන් රුපියල් 2000ක් අරගෙන 1800ක බඩු දීලා සීනිතේ කොළ හොරට කෙරලා සිරකරුවන්ට හයිය තියෙන දෙතුන්දෙනෙක් මේ ගමන චෝදනා කරා. ඊට පස්සේ ඔවුන්ට සාධාරණී වුණා. වැඩි බහුතරයක් බයට සද්ද නැතුව හිටිය කියලා තමයි කියන්නේ.
ඒ අතර වාරයේ තමයි අහන්න ලැබෙන්නේ මහ කලහේ හානිය රුපියල් කෝටි 6000ක් ගිනි දාලා පුලුස්සලා ආයුධ වලින් විනාශ කළා මහා කලබගැණියක් ඇති කළා ඕන් නීති අතර අරගෙන එහි හානිය රුපියල් කෝටි 6000ක් කවුද මේවට වන්දි ගෙවන කියන කාරණාව ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමන් කියනවා සහල් නිෂ්පාදකයන්ට ණය දෙන්න පියවර ගන්න මහා අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස් ලබා දෙන්න මෙන්න මේ විදියට සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට අවශ්‍ය ණය පහසුකම් දීමට වහා පියවර ගන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට කියනවා समस्त लंका सुलूहा मध्य परमाण सहल निष्पादक संघमे नियोजित समग पार्लमेंटी पेवत साखचाक दिमेम की आने महापरमाण सहल निष्पादक गेटलूल्ट पेर सुलूहा मध्य परमाण निष्पादक गेटलू विशदा पीवर गन कील तमाइ अगमेत्मान यदि उपदेश दीटिंग अपे रटवीरवाण श्रमिक पीलिबंधव विपक्षीय बहुम ओण हतली स्पंदहास वेडिपीरस गेन्नवाट पास ඕන් ඇන්ට මතක් වෙනවා පිටරටවල වල අපිට සල්ලි හම්බ කරලා දෙන අපේම නෑසියන් ඉන්නවා කියලා. ඔන්න දැන් ඕන් වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න කිඹුල් කඳුළු හෙලන්නට ගත් වටපිටාවත් තුල නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියනවා ශ්‍රමිකයන් ගෙන්වීමේදී මාෆියාවක් ඇතනම් ඊට එරෙහිව මුලින්ම නැගී සිටින පිරිසට තමනුත් එක්වන වග කොහොමනත් බලහත්කාරයෙන් ඔවුන්ට සුපෝකභෝගී හෝටල් වලට යොමු කළේ නැහැ. රජයේ වේදමින් තමයි මේ සාතිශය බහුතරයට නිරෝධායන පහසුකම් සලසන ලැබුවේ කොහොමුණත් මෙහිදී වංචාවක් සිදු වී තිබෙන හොයා බලන්න පියවර ගන්නා වගේ තමයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියන්නේ විපක්ෂ නායකවරයා කියන්නේ උපකාර පන්ති ඇරඹීමට බැරිවීම බරපතල තත්වයක් කියා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියන අතරවාරයේ උපකාර පන්ති සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුගතව 25 වෙනිදා සිට ඇරඹීමට සූදානම් බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියන්නේ ඊට පස්සේ අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා කියන්නේ විදේශගත වූවන් ගෙන්වා ගැනීමේ කාල රාමුවක්ේම ප්‍රායෝගික නැති වගයි ඒකට හේතුව කිසිම ආකාරයකට බලහත්කාරයෙන් මොවුන් නිරෝධායනයට යොමු කරන්නෙත් නැහැ විදේශගත ශ්‍රී ලංකයන් මෙරට ගෙන්වා ගැනීම සඳහා නිශ්චිත කාල රාමුවක් කිරීම ප්‍රායෝගික නොවන බව තමයි කම්කරු අමාත්‍යවරයා කියා සිටියේ ඒ එක්කම අමාත්‍යවරයා කියා සිටියා ගෙන්වා ගැනීමේදී කිසියම් විටක ඔවුන්ට බලහත්කාරයෙන් සුපෝගෝගී හෝටල් වලට යොමු කළේ නැහැ රජයේ වියදමින් තමයි මේ නිරෝධායන මධ්‍යස්ථානට යොමු කරේ ජනාධිපතිතුමාගේ උපදෙසින් මේ ගෙන්වා ගැනීමට ගුවන් යානා ප්‍රමාණය වැඩි කිරීමට ඉදිරි සතියේදී පියවර ගන්නා වගේ තමයි කිව්වේ අපිට විරාමයක් පිණිස යොමු වීමට උමනයිද එහෙම නැත්නම් අපි විශේෂාංග වලට යොමු වෙන්නයි දැන් හදන්නේ කුවත්පත් තොරතුරු අතර වාරේ දිනමින කතුවරයාගේ සටහනෙන් විශේෂාංග ආරම්භ කරන්නට යොදාගන්න මෙන්න මේ විදියට දිනමින කතුවරය කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක් දැන් අපිට ප්‍රජාන්ත්‍රවාදී උගන්නන ලෝකයේ සුපිරි බලවතුන්ගේ අපිට ප්‍රජාන්ත්‍රවාදී සලුපිලි අන්දන මිනිසුන්ගේ නිර්වත ඒ තරම පහුගිය දවස්වල ඇමරිකාව පැත්තෙන් ඔබට දකින්න ලැබුණ හොඳ ආකාරවම එයයි අද දවසේ මේ පිටු කිහිපයක්ම විදේශ විත්තිවල අපේ දැන් විදේශ සිවුදස තොරතුරු ගෙනීමේදී ප්‍රසාද් කදිම විවරණයක් ඒ පිටු හොඳම මේ දින කිහිපෙම සිදු කරා දිනමින කතුවරයාගේ සටහන කියන්නේ රන් දෙවල බිඳ වැටේ යන යෙදුම සහිතව लिबरल धनवादयात गोलीय प्रजातंत्रवादयात समाज गेटलु विसंदुनु वेनुवट एवा उग्रकरमेन सिटिन बव नेवतवर प्रदर्शनय करतिबे मेवन विट अमेरिकावतुल सिदुवेन पवतिन देशपालन कुनाटु ए बव तवदुट सनात कराय मेतेक अपगे अद्दकीम वलट अनुव देशपालन प्रचंड क्रियावान्ने लातिन अमेरिकावेन आफ्रिकावेन आसियावेन यूरोपे अमेरिकाव हा ऑस्ट्रेलियाव महत्तुरुंगे देशपालने पवतिन कलापसे सलकन लदातर गेटलु සමතේකර පච් කරන මැදිහත්කාර වලස ඇමරිකාව පෙනී සිටියේ දැන් මේ සියල්ල කනපිට පෙරළී ඇත ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී දෙවොලසේ පිළිගැනීම ලක්ව වොෂින්ටනයේ කැපිටල් හිල් මැදිස්ථානයේට මැර ප්‍රහාරයක් එල්ල විය ප්‍රහාරය එල්ල වූ අවස්ථාව එය මෙහෙවූ ආකාරයේ ප්‍රහාරය සම්බන්ධව පිරිසහ සිද්ධිය හේතු සාධක වූ පදනම විමර්ශනය කරන්නට පෙනී යන්නේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය සුණු විසුණු කිරීමට සමත් දුෂ්ට බලවේගයක් එහි පවත්වා බවය प्रहार एलखर लदे सुधुजाति अंतवादीन ए मेहेवे डोनाल्ड ट्रंप गे हितवादीन प्रहार एलुए अमेरिकावे हतली सायवन जनाधिपति राजतांत्रिक क्रियावलिये वेदगत्म वस्तावक दीय अमेरिकन राज्य बल बलहत्कार पौत्वागनिम डोनाल्ड ट्रंप धरण दुष्प्रयोगे मे प्रहारे मोनवट पहदुरे अमेरिका वत्व दुरटा लोके प्रजातंत्रवाद लोकेट प्रजातंत्रवादी गणीमट इद्रुपत्म धन्वत् නැමැත්ත යුතුය කියා තමයි කතුරෑගේ සටහන කියා සිටින්නේ අපි විරාමයක් පිණිස යොමුව ඉක්මනින් හමු යලිත අපි ආයිබෝන් සුබ දවස සමග හිතෝතුනේ මේ ගෙවිගේ වසර
මිනිසුන්ට මිනිසුන් ගැන වඩා වැඩියෙන් හිතන්නට මිනිසුන් ගැන පමණක් නොව ඇලදොල ගහකොළ සතා සීපාවා ගැන හිතන්නට පොළඹවන්න ලැබූ කාලවකවානවා විශේෂයෙන්ම අපි පරිසරය ගැන පරිසර ප්‍රේමීන් විදියට ඒ පිළිබඳව අපේ දුරාතීතයේ අපේ මුතුන් මිත්තන් ගත කළ පරිසර හිතකාමී ජීවිතයට දැනුවත් අවතීර්ණ වුණොත් මේ සිදුවන පාරිසරික විනාශයන් බොහොමයක් වළක්වා ගැනීම හැකියාව තිබෙනවා විශේෂයෙන්ම පොලිතින් ප්ලාස්ටික් අසීමාන්තිකව භාවිත කරන ජාතියක් බවට ශ්‍රී ලංකාවේ රටවැසියන් පත් වී තිබෙනවා එය පරිසරයට මුදාහැරලා අවසානයේ මහා සාගරයෙන් ඒ කෙලවර වෙන්නේ ඒ මයික් ශුද්ධ ප්ලාස්ටික් පොලිතින් විදියට අපේ ජීවිතයටම යලිත් එක්කාසු වෙනවා ආහාර සහ සතු මාර්ග ඔස්සේ මේ తත්වය අපිට අවම කර ගන්නට තිබෙන්නේ පුළුවන් තරම් අවම භාවිතයේ ප්ලාස්ටික් පොලිතින් ඒ අපි පාවිච්චි කරන යමක් තිබෙනවා නැවත නැවත භාවිතය සහ ඒකම පුළුවන් තරම් භාවිතයේ අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය යන මූලික කාරණා තුනටවත් අනුගත වෙනවා නම් විශේෂම සුපිරි වෙලන්සල් වලින් ඔබ පළතුරු ගෙඩියක් අරගෙන මීටර් 5ක් වාහනයට යනකොට ඔබට පුළුවන් මේ පළතුරු ගෙඩිය ඔබේ කාර්යයට දමා ගන්න පොලිතින් භාවිත නොකර මෙන්න මේ වගේ කිසියම් ආකාරයක නවවසරි අලුත් ප්‍රාර්ථනාවක් එහෙම නොකරන පිරිස දල්වා ගන්නේ නම් ඒ සාධනීය තත්වයක් මා ඒ කියන්නට යොදාගත්තේ දිවයින පුවත්පතේ අද දවසේ ඉතාම කදිම පාරිසරික විග්‍රහයක් කරන විශ්ලේෂණාත්මක විග්‍රහයක් ගේනවා සෞභාග්‍යයේ පාරිසරික දැක්ම සහ තිරසාර සංවර්ධනයක් සහිත මාතෘභූමික ප්‍රාර්ථනාවයි මේ දලුලන්නේ නීතිඥ ආචාර්ය කෝකිලා ලංකාතිලක කොනසිංහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිපීඨයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේ ලිපිය සකස් කරන්නේ පිරිසුදු සෞඛ්‍ය සම්පන්න පරිසරයේ මිරිසාගේ පැවැත්ම උත්සාහ අතිශයම තීරණාත්මක වේ කොරෝනා වසංග තත්ත්වය අභිමුව වඩාත් ප්‍රත්‍යක්ෂ වන කාරණය වන්නේ මෙයයි දේශගුණික විපර්යාස කාන්තාරකරණයේ ඕසෝන් ස්තරයේ පාරිසරික සංකූලතා සියල්ල එක මිටටගෙන මිනිසාට ප්‍රත්‍යක්ෂ කරන සත්‍ය වන්නේ ජෛව ගෝලයේ අසමතුලිතතාවය ඇති කිරීම සම්බන්ධයෙන් මිනිසාගේ තීරණාත්මක දායකත්වය තුළින් ජනිත කරන ලද සංවේගජනක ඉරණම පිළිබඳවයි අපේ මොහොතකට වෙලාව බලලා මේ ලිපියේ ඉතුරු අර අපේ වෙලාව බලන්නට පෙර ආතුව මේ ලිපියේ ඉතුරු අංගයන්ට යොමු වෙමු සෞභාග්‍ය දැක්ම නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිමාලාවේ 8 වන පරිච්ඡේදයේ සම්පූර්ණ ලෙසම තිරසාර පාරිසරික ප්‍රතිපත්තිමාලාව පිළිබඳ සටහන් තබනවා නීතිමය විග්‍රහයන් පසුගෙන් තැබුවද මේ විශ්වයේ මොහොතක් පාසා පැහැදිලි කර දෙන සත්‍ය නම් පරිසරයට එරෙහිව කරන ලබන සෑම ක්‍රියාවලියක්ම ඇති කරන ප්‍රතික්‍රියා තුළ මානව මානව පැවැත්ම දැඩි අසරණ භාවයට පත් කරන බවයි මෙන්න මේ ලිපිය ඔබ කියවා බලන්න නීතිඥ කෝකිලා ලංකාතිලක දිවයින පුවත්පතේ 13 වෙනි පිටුවටයි මේ ඉදිරිපත් කරන්නේ අපි ක්‍රීඩා පිටුවට යමු වන්නේ දිව දින මින ක්‍රීඩා පිටුවට විශේෂත්වය වන්නේ රංජන් මඩුගල් ICC සිටින ප්‍රධානම තරඟ තීරකවරයා අපිට ජාත්‍යන්තර ආඩම්බරයක් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අවදියේ එහෙමයි ඊට පස්සෙත් රැගෙන එන මේ විශේෂ ශ්‍රී ලංකාව පිළිබඳ සටහන ගාලු සටනේදී මඩුගල් යුක්තිය පසඳලා යන යෙදුම සහිතව 14 වෙනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වීම නිමිත ශ්‍රී ලංකා ඉංගලන්ත ටෙස්ට් තරඟාවලිය සඳහා තරඟ තීරක හා විනිසුරු මණ්ඩලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නම් කළ තිබෙනවා ඒ අනුව තරඟාවලියේ තීරකවරයා ලෙස ලෝ ප්‍රධාන තරඟ තීරකවරයෙකු මෙන්ම ICC තරඟ තීරක මණ්ඩලයේ ප්‍රධාන ලෙස කටයුතු කරන රංජන මඩුගල්ල මහතා කටයුතු කරනවා මඩුගල්ල මහතා මේ වෙනුවට ටෙස්ට් තරඟ 193ක තරඟ තීරකවරයා ලෙස කටයුතු කරලා තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගී වන ටෙස්ට් තරඟයක තීරකවරයා ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙයයි ඒ විශේෂත්වය වන්නේ සත්කාරක රටේ කෙනෙක් තරඟ තීරකවරයා වශයෙන් මේට පෙර ආතු ICC භාවිත කළේ නැහැ නමුත් මේ කොරෝනා තත්ත්වයත් එක්ක තමයි මේ වෙනුවට තීරණ කරවෙත් තිබෙන්නේ කොහොමුණත් කුමාර සංග කුමාර ධර්මසේන සහ රුචිර පල්ලේගුරු යන මහතුරුන් තරඟයේ වලියේ විනිසුරුවන් ලෙස කටයුතු කරන වගත් අද ක්‍රීඩා පිටුව වාර්තා කරනවා ඊට පස්සේ කාටුන් වශයෙන් අද ඉදිරිපත් කරන් තිබෙන්නේ සිව්පද කවි 3ක් එකක් දිල්රුගේ සීපදය දිනමින පුවත්පතේ මෙන්න නිමිත්ත සහ කාරණාව බලලුන් හටගෙන ආහාර ගොඩ මැද්දේ ඇවිදින තැපෑලෙන් මත්පෙති එක යුද්ධේ ඇවිදින් තැපෑලෙන් මත්පෙති එක යුද්ධේ සතුනගේ යහගුණය දැන් ගොස් ඇත බැද්දේ පහුගිය කාලේ පූසොත් මත් කුඩු ඇද්දේ කියලා මතක් කළ දෙනවා දිල්රුගේ සීපද ඊට පස්සේ ගිනි කසේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක් ගජමන් ඕනාගේ කවපදේ අහුමුළු හැම තැනම රිංගා ලෙඩ සෑදූ බලගත් වෛරසය තම තේජස වීදූ මැතිසබේනුත් වී ඇති පාටයි මෝදූ නොබලයි තරම කරනාවිට අරියාදූ කොරෝනා තත්ත්වය එහෙමයි को
කොරෝනා වලින් අත් මිදෙන්න අපේ රටේ බොහෝ දෙනෙක් සම්ප්‍රදායික පිළිවෙත් ආචාර ධර්ම සිරිත්විරිත් මෙකී නොපි හැම එකකින්ම රටට යහපත ගන්නට උත්සාහ කරා ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් ඒ හැම උත්සාහයම උරගා බලමින් සිටිනවා ඒ නිසා තමයි මෙන්න මෙහෙම එකක් අහන්නට සිද්ධ වෙන්නේ හැබැයි එතුමගේ ඍජු ප්‍රතිපන්න භාවය තමයි අනුරාධගේ කවියේ ප්‍රධාන නිමිත බවට පත් වෙලා තිබෙන්නේ ඕකයි තත්ත්වයේ සිව්පදේ ඉඩකඩ ඇත්තේ ආදාහන කරන්නට කිව්වා පවිත්‍රා නැවතත් සැරෙන් සිට आवत आये मत एगन अहन्नट मुट्टिया तियन एत ओलुवट गान्नट खिट्टुवेने बलागेन याला खिट्टुवेने बलागेन अनुराधगे सटहन ओकै तत्त्वे कियल तमाई अनुराध मतक कल देने अद अवसन काटुने मे ओ ए शिवपदेन ओकै तत्त्वे तुलिन अपि काटुन तोरतुरु हमार करवा इरदट हमुवन्ने अपि पेरोरु हतट एहमनं अपे पुरुदु प्रार्थनाव ඔබට සෞඛ්‍ය සම්පන්න යහපත් දිනයක් උදා වේවා කියන ප්‍රාර්ථනාව එක්කයි සමුගන්නේ ආයුබෝවන්.